රටට අවශ්‍ය නැති රාජ්‍ය අමාත්‍යවරු 38 දෙනෙක් ඉන්නවා. ඒ වගේම රටට අවශ්‍ය නැති කැබිනට් අමාත්‍යවරු දිනෙන් දින පත් කරනවා. ඒ ආණ්ඩුව තියාගන්න. ඒ ආණ්ඩුව ඒවට වියදම් කරන්න මුදල් තිබ්බට මේ ජනතාවට ජනතාවගේ අයිති මූලික අයිතිවාසිකමක් වන ඡන්දය ලබා දෙන්න ඒ අය උත්සාහ කරන්නේ නැහැ. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා තරුණා කරලා මේ අසාධාරණ කටයුත්ත කරන්න එපා. කල්පනා කරලා බලන්න මැතිවරණ කොමිසමේ සමාජිකයින්ට මරණ තර්ජන එල්ල කරන තත්වයට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට ඉතා පැහැදිලිව කියනවා මේ විවස්ථා විරෝධී කටයුත්ත සිදු කරෝතින් ඔබතුමාටත් ඒකට හවුල් සියලුම නිලධාරීන්ටත් විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් ජනාධිපති ධූරය අහිමි වුණාට පස්සේ අධිකරණයට යන්න සිදු වෙලා අධිකරණයේ දඩුවම් ලබා දුන්නා. ඒකින්ද රනිල් වික්‍රමසිංහ ඇත්තමත් ඒක කල්පනා කරන්න ඕනේ විවස්ථා විරෝධී කටයුත්තක් ඔබතුමා ඉටු කරෝතින් රටේ නීතියට හසු වෙන්න වෙනවා. ඔය පුටුවෙන් ගිය දවසකට විවස්ථාව කඩන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ විවස්ථා විරෝධී කටයුත්තක් සිදු කරෝතින් අනිවාර්යයෙන්ම අපි අධිකරණය ඒ වගේම ජන අරගලයෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් ඒ අයිතීන් රැකගන්න අපි ජනතාවත් එක්ක පාරට බැහැලා අනිවාර්යෙන් මැතිවරණය ගන්නවා කියන එක මේ වෙලාවේ කියන්න කැමතියි.